මහරබන්දනා ගාරේ ඊයේ දිනේදී ඇතිවුණු සංසුන්තාවයේ හේතුවෙන් පුද්ගලයන් 8 දිනක මියගොස් තවත් 50 දිනකුත් තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්තු කුල්ලේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. ඒ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මද්‍රව්‍ය ජාවාරම් කරවන ඉලක්ක කරගෙන සිදු කළ මෙහෙයුම් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් වැඩිවීම නිසා මෙරට බන්ධනාගාර තුල රැඳවීම 32000කට ආසන්න පිරිසක් සිටීමෙන් දැඩි තදබදයක් ඇති වී තිබෙන බව ඇය කියා සිටි අතර බන්ධනාගාරය තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙක් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ක්‍රියා පටිපාටියක් ගෙන යන බවද ඇය කියා සිටියා. මහර බන්ධනාගාරයේ සිටින රැඳවීම පලා යාමට උත්සාහ දරූ බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් 8 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේකම්වරිය ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදු කරන වාසියම ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමටද කටයුතු යොදන බව කියා සිටියා. ඊයේ දිනේදී මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. අනුරු කුමාර දිසනායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් සිටියේ බන්ධනාගාරගතව සිටින රඳවියන්ගේ ආරක්ෂාව භාරව පවතින්නේ රජයේ මත බවයි. මහර බන්ධනාගාරය ඇතුළු දිවයිනේ බන්ධනාගාර තුළ යම් නොසන්සුන්තාවයක් ඇති වූ බවට රහසක් නොවන බවයි. අවම ඉඩකඩ පහසුකම් තිබීම හේතුවෙන් බන්ධනාගාර තුළ කොවිඩ් ආසාදිතයන් දහසකට අධික පිරිසක් පැවතීම නිසා මෙම නොසන්සුන්තාවය ඇති වී තිබෙන බව අදහස් පළ කර සිටියා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අදහස් පළ කරමින් කියා සිටියේ කොවිඩ් පොකුරක් ඇතිවීම නිසා මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ඇතිවීම මීට හේතුව වූ බවත් 183 දෙනෙකුම බන්ධනාගාරයෙන් මතුවීමත් සමග එහි සිටින සෙසු රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ගත් පියවර කුමක්ද යන සම්බන්ධයෙන් බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් විමසා සිටියා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කම්පුවක් පත්කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියද මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කම්පුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී අදහස් දක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරයල සඳහන් කර සිටියේ බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් 800 දෙනෙකු රැගෙන ආ බවත් එන් 105 දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවයි. ඒ අසල පිහිටි මහනුවර ශික්ෂණ රෝහලේ 40 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවත් මහයාව ප්‍රදේශයේ වෙසෙන නගර සභාවේ සේවක ඉන් කිහිප දෙනෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට මාස දෙකකට පමණ ඉහතදී කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූ මහනුවර නගරයේ බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව දැන් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අනතුරකට මුහුණ පා සිටින බවද කියා සිටියා. මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් තෙසනින් දැන ගැනීම සඳහා වගතුග YouTube චැනලය subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.